කෙනෙකුට අරමුණක් තියෙනවා නම් ඒ අරමුණ පැහැදිලි නම් ස්ථීර නම් ඒ කෙනා ඕනෑකමින් ඉතාමත්ම අදිෂ්ඨානශීලීව ඒ ඉලක්කය කරා යනවා අරමුණ කරා යනවා. දේව වචනේ අද අපිට තියෙන බලගත් පණිවිඩය තියෙන්නේ එතනයි. ඒ පණිවිඩය අයිති කරගන්නට වාසනාව ලැබෙන වාසනාවන්ත දවසක් වේවා කියලා ඔබට මම ප්‍රාර්ථනා කරනවා. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මගේ පූජ්‍යක ජීවිතයේ පළවෙනි අවුරුද්ද ගෙවුනේ දලුපත. දලුපත මීසමේ දවසක් මම මීසම් ගෘහයේ ඉදිරියේ ඉන්නකොට එක අම්මා කෙනෙක් දරුවේ පුංචි දරුවෙක්වත් අතේ එල්ලගෙන ඇවිල්ලා හිටන් මේ අම්මා අතේ තිබුණු ෆොටෝ එක අනිත් අතින් මට පෙන්නලා කියනවා, "ෆාදර් මෙයා වෙනුවෙන් යාඥා කරන්න." මගේ මහත්තයා දැන් මේ වෙනකොට ඉන්නේ හිරේ. කොහෙද? කොරියාවේ. ෆාදර් නොකරපු වැරද්දකට මගේ මහත්තයා වල්ලලා දීලා එයා දැන් හිරේ ඉන්නේ. මං ආවා යාඥා කරන්න. ෆාදර් මම දන්නේ නැහැ යාඥා කරන්නේ කොහොමද කියලා. මං අහුව ඇයි කියපුවාම මම බෞද්ධ කෙනෙක්. මං කිව්වා ඔයා මේ කියපු වචන ටික ඔයා ගිහලා දෙයියන්ට කියන්න. නොකරපු වරදකට මගේ මහත්තයා හිරේ බේරලා දෙන්න කියලා කියන්න. මේ අම්මා ආශිර්වාද කරගෙන පල්ලියට ගිහිල්ලා මම දැක්කා ඉතාමත් මෝඩකමින් දන ගහගෙන අනිත් අය දිහා බල බල යාඥා කරන විදිය හොය හොයා අත් උස උස මේ කෙනා ඉතාමත් මෝඩකමින් යාඥා කරනවා මම දැක්කා. යාඥා කරලා තිගලට පස්සේ දරුවත් අරන් ගියා. මෙන්න හැන්දෑවේ දුහගෙන එනවා. දෙකමාර තුනට විතර දුහගෙන එනවා ආයේ. අර උදේ ආපු වේගයෙන් නෙමෙයි, ඊට වැඩි ලොකු වේගයකින් දරුවා පිටිපස්සට තව මගේ එන්නේ. දරුවා අම්මා දුවගෙන එනවා ලොකු ප්‍රීතියකින්. ඇවිල්ලා මට පෙන්නනවා ෆොටෝ එක. "ෆාදර් ෆාදර් මේ ෆොටෝ එක මතකද?" මම "ඔව් මට මතකයි. ඔයා උදේ ඇවිල්ලා බ්ලෙස් කරගෙන කියන්නේ." "ඔව් ෆාදර්, මෙයා නිදහස් වුණා කියලා මට කෝල් එකක් ආවා. මේ දැන් ආව කෝල් එකක් ෆාදර්. මම දුවගෙන ආවේ ෆාදර්ට කියලා පල්ලියට ගිහිල්ලා ස්තුතියි කියලා යන්න." ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුවිශේෂය තුළ මේ විජාතී අම්මා ජේසුව හඳුන්ගෙන හින්න නැතුව ඇති, ඒත් අහලා තියෙන්නට ඇති. ඇවිල්ලා ඉලක්කය පැහැදිලි, අරමුණ පැහැදිලි. ඒ අරමුණ කරා දිගින් දිගටම මේ අම්මා යන්නට සටනක් දීලා ගමනේ දුෂ්කර බව, ගැහැට බව, විඩාව මේ ඔත්තකම පැත්තකට දාලා ඇයට අවශ්‍ය කරන එක මේ කර්මුණයි තියෙන්නේ. දරු අවසුව කර ගැනීම. ජේසු ළඟට ඇවිල්ලා කියනවා දිගින් දිගටම ජේසුත් පරීක්ෂා කරනවා ඇගේ විශ්වාසය. අවසානයේදී ස්වාමින් වහන්සේ ඇයගේ අරමුණ ඉෂ්ට කරලා දෙනවා. මං ඒකයි මුලදී කිව්වේ, කෙනෙක් තමන්ගේ අරමුණ පැහැදිලි නම් ඒ කරා අනිවාර්යෙන්ම යනවා. අද දවසේ විශ්වාසයෙන් විශ්වාසයෙන් දෙවිදුන් තුළ අපේ ජීවිත අරමුණු කරා යන්නට අදිටන් කරගමු. ඔබ සැමට ප්‍රීතිමත් දවසක් වේවායි ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි.